ඔය නෝන කියන්නේ කොහේ රෝල් ඉන්න කියන කොහොම වාඩි දාන්න කියන්නේ කොහේ රෝස් පාද ඇත්තමලා ඉන්නේ මාතේ කියන කමන්නේ ඔයා විවාහ වෙලා මහත්යගේ පරිණිතියට ගියා නැන්දම ඉරික හදාගෙන ඉන්න මහත්යගේ අතට දෙනවා එහෙම අත්දැකීමකට මූණ දෙන්න සිද්ධ වුණා නම් ඒක ඔයාට ප්‍රශ්නයක්ද නැහැ මේ නෝන මන්ත්‍රක ප්‍රශ්නයක් නැහැ නෝ ප්‍රශ්නේ මොකද ප්‍රශ්නේ බොරු කියලායි මට හිතේ ලබා ගන්න පුළුවන් එක මාර්ගයක් තමයි පතපත පරිශීලනය කිරීම.
රටේ ප්‍රති ඇවිදීම මිනිස්සු සම්බන්ධතා ආගම දහම මේ දේවල් වලින් තමයි ඒ යුතු අඩ ලැබෙන්නේ. ඒක බිඳදරා ගැනීමේ ශක්තිය මේ ජීවිතාවබෝධය අවශ්‍යයි. ඒකත් තේරුම් ගන්නට ඕන කරන දෙයක්. එක දවසක් ස්වාමීන් මට දුරකථනයෙන් කතා කරලා කියනවා එයාගේ අම්මා මිය ගියාට පස්සේ තාත්තා මහා නගර තනුණා. ඒක යාළුවෝ ළුවට හරි වදයක් දුන්නු. අසනීපයක් වත්තුනොත් හැටක් විස්සක් විතර දුරයි රෝහල. ඒ ගැන ගෙදර කතා කරනකොට භාර්යාව කිව්වා තාත්තා සතුට නම් අපේ ගෙදර එක්කගෙන ඉන්නේ. අම්මයි තාත්තයි දෙන්නම ඉන්න කාලෙ මෙයා දෙන්නම ගේන්න උත්සාහ කළාලු. දෙන්නම කිව්වා අපි නැරෙන්නේ අපේ තැන. අපිට ওই පොදවල් දෙන්න බෑ කියලාලු කිව්වා. ඕන එකක් කියලා මේ වතාවේ කියලා කතා කළාලු. කතා කරපු පරක්කු වෙන්නේ තාත්තෙන් දැක්කේ වුණා. Tamange pilinda piye killa tanuwitte putgalaya puta gawata yanne pita hada ganna. Eya kiyena mama taatta wenna kenawa. Mage baalawa bohoma gaurawen taattawa pili aragatta. Daruwa satna siya hemadaama ape gedara indawa kiyala. Mage oluwata tibitcha loku barak patthake dikkowa me asthanayak mata denna. Dawas kīpayak hondata kaalaya gatha unaa. එක දවසක් මෙයා වැඩ ඇවිල්ලා ගෙදර එනකොට නෝන මූණ කළු කරගෙන මොම්මගෙන එල්ලගෙන ඉන්නවා. එයා හුළු ඇවිත් මූණ අමුතු වෙලා නෑ මුකුත් නෑ කියලා ගස්සගෙන ඉඳි ගියා. ඒ ගියේ ලීලාවෙන්ම දැනවලු මොකක් හරි ප්‍රශ්නයක් තියෙනකෝ. හැබැයි අගොත් කියන්නේ. අයියෙන් වැඩ කරනවා. අයියෙන් සාස්පා මෝදනවා පිනා මෝදනවා කියක් පස් කරනවා. නෝනල අයියෙන් වැඩ කරන්නේ මොලේ වයර් මාර්ගික වෙලා. මම මාත්‍රුන් කියන්නේ මේ වෙලාවේ කුසිය පලාතේ යනකම් තව සාස්පාන් හදෙන්න. එක්ක පොඩි මුටි කනවල වෙලා. එයාගේ ආලේජේ පිට කරගන්න දෙන්නේ ඒකට කරන්න ඕනේ එක මම කියාගෙන ඇස් දෙක අරිනකොට ඔක්කොම මේ කළු පාටට තමයි. මම කොයි බුලත් කියලා පාරට පවුල කඩා ගන්න එපා. පඩික්ක මගේ නීලලේ. ගමක නිදාසේ ජීවත් වෙච්ච මිනිහෙක් පිටක් තරක් වෙන ගන්න. අතු ගන්නකොට අතු ගෑවලා යනවා අතුමුට ඒ විලා යනවා ඉතින් මේගොල්ලෝ ප්‍රොජෙක්ට් 10ක් අරගෙන 10 මිනිත්තුම ගියේ හැදුවා. ඉස්සරහා අනුකූල අල්ලක් වවලා ඇඟිලිගෙන් ගස් හතරක් හදලා මේක තමයි ගාඩන් එක. යන්තම් හරි ඉරේලිය වැටෙන තැනකට මේ ගෙදර මේ අනිසක මිනිස්සුන් දැක්කේ හදිවි කරා. තේරෙන්නේ දෙකට ගැවුවා. සුවයිස මිනිහා එකල ගහනකොට ඇඟිලිගෙන් මොලේක තෙල පාරක් වැදිලා ඇදී. මොකද කරන්න ඕනේ? කොපමණ ඉක්මනට. හැබැයි පඩිත්තුම තරහ ගිනිලා දෙන්නත් එපා. මෙන්න මේකට ගැල ගන්න මගේ ඇතුලින් ගස්සන ඊට පස්සේ වනසන් දෙපා. එහෙම කියන්නේ පා මිනිහ රෙදි කොටාගෙන ඉන්නේ දෙයයි යන්නේ. ඉනහරිලා වීඩියෝ වගේ කියන්නේ. තාත්තේ බුලත් කාලා මේක පාවිච්චි කරන්නකො. මං හවසට හොදලා කියන්නම්කො. එහෙම කියන්නේ. එහෙම ඩුවට් පෞසිත වෙන්නේ අපි වැඩිහිටියෝ රැක බලා ගන්න සංස්කෘතිය කුණු මක්කාරයෝ. ඔයා ඒ විදිහට කටයුතු කරනවා දකින්නකොට ඔයාගේ දරුවෝ ඒ දරුවාගේ ජීවිතේ ඔයාගෙන් ලොකු පාඩමක් ඉගෙන ගන්න. අපේ අම්මා ජීවත් වුණේ එහෙමයි. අපේ අම්මා සීයට සැලකුවේ එහෙමයි. ඒවා පොතපතේ දැනීම වගේ නෙවෙයි. දරුවන්ගේ ජීවිතාවබෝධයේ පුළුල් වෙන්නේ අත්දැකීම් වලින්. ඒ දරුවන්ගේ මතකයේ ගබඩා වෙන අත්දැකීම්. ඒක කොයි වෙලේ හරි වැටුණාම ඔයාගේ ස්වාමි පුරුෂයාගේ හිතේ ඔයාගෙන් ගෞරවයක් ඇති වෙන්නේ. කොච්චර දේවල් දුවත් එයාගේ ප්‍රතිචාරයක් නේ. අපේ කතාව අවසන් වුණා. දවස් කීපයක පසු මේ කාන්තාව මම දුරකථනයෙන් කතා කරලා කියනවා ඔබතුමාගේ ප්‍රදේශය අහලා මං තාත්තට පරික්කමක් දෙන්නේ. මම වැඩ ඇවිත් හවස ගෙදර එනකොට තාත්තයි පාවිච්චි කරලා මොහොතලා නමලා තියෙන්නේ. එයාට එච්චරයි කියාගන්න පුළුවන් වුණේ. තාත්තයි පාවිච්චි කරලා මොහොතලා නමලා තියෙන්නේ. කල්පනා කරලා බලන්න අපේ හිත් අපි මෙහෙකට පත් කරගන්නේ මොන තරම් දුර්වල කාරණා මුල් කරගෙන මනෝවිද්‍යාවේ මේක විග්‍රහ කරන්නේ සහ කම්පණයෙන් තොරව ජීවත් වීම කියලා. අපි හැමතිස්සෙම ජීවත් වුණා තවත් එක්කෙනෙක් එක්ක සම්බන්ධතාවක් පවත්වනවා අවම වශයෙන්. ඒත් ඒ අපිත් එක්ක ජීවත් වෙන මුත්කලයා කෙරේ සහ කම්පණයෙන් යුක්ත නම් ඒකේ පීඩනය ලබන්නේ අපමණයි. මේක තමයි තේරුම් ගත යුතු වැදගත් කාරණා. එක දවසක් වැඩිහිටි කාන්තාවක් මට කියනවා. එයාගේ පුතා විවාහ වෙනවා.
සති තුනයි. ගිය දිනපතේ ක්‍රියාත්මක දැක්වලු පුතා දීවි සොම්බස් එකක් ආවා. මන්ව මොකද ප්‍රශ්න? ප්‍රශ්න? ප්‍රශ්නේ ඒගොල්ල තනියම කනවා. ඒකයි ප්‍රශ්න. එතන හැබැයි ප්‍රශ්නයක් තියෙන බව මට දැනුණා. අනම්මනම් කියලා ගින්න කවුරුවත් හොඳ නෑනේ. මම ටිකක් කල්පනා කරලා කිව්වා මෙහෙමයි. නෝන මහත්තයාගේ වයසට දැන් ඉතින් ওই චොක්ලට් වගේ කෑම හොඳ නෑ. ළමයි එහෙම හිතන්නේ. ඇත්තටම ලොකු කරලා බැලුවා බැලින්දක් මගේ දිහා. මේ මට තාම කිසි ලෙඩක් නෑ තේරුණා. මට තාම කිසි ලෙඩක් නෑ. මට ඉවසන්න බැරි. ඉස්සරහට මොනවා හරි දෙයක් හම්බුණා නම් අපි කෑවේ නෑ කියාගෙන ඉඳලා ඒගොල්ලන්ට දුන්නා. අපිට එකක් නෑ. අදත් නෑ කියලා කිව්වා. මට ඇත්තටම ලොකු අනුවේදනීය හැඟීමක් ඇති වුණා. මම කවද දැකලා නෑ විවාහ මංගල උත්සවයකදී දරුවෝ ඉන්න කාන්තාවක් Taman හම්බ වෙන කේක් කෑල්ලක්. කන. මහත්තුමා මම ඇතුළු සියලු මහත්තුමා නෝන මාත්‍යාවකට මේක බෑග් එකේ දාලා කන්නත් දිලවම නෑ බඩගින්නක් නෑ කිය. වටපිට බලලා මම උදේට අයිතිකාරයෝ පේන්නත් කල්ක කරන් දාගත්තා. දැන් මේ කේක් හොරකම් කරනවා කියලා දෙන්නේ ඉන්නවා මතක් වෙනවද? මොනවද අපි කෑවේ කියලා අහුවම අම්ම කෙනෙක් හරි අමාරුයි උගහන. ඉංගෙට ගොඩ වෙන්නේ මේ පිටේ මට අම්මෙට කේක් කියලා මම උදාගෙන. අපේ අම්මලා කියන්නේ බඩේ තියෙන දේ දෙන්න පුළුවන් නම් ඒක උනත් දෙන්න දැස්ටි කියලා කියන්නේ. මෙතන ඉන්න අම්මලා උනත් දරුවෝ හදන්නේ එහෙම කියලායි මම හිතන්නේ. ඒ නිසා මම තරුණ කාන්තාවන්ට කියන්නේ වැඩිහිටියොත් එක්ක ජීවත් වෙනවා නම් තේරුම් ගන්න. ඔයගොල්ලෝ දරුවෝ හදන විදිහ තමයි ඔයගොල්ලන්ගේ අම්මලා මහත්තුන් ඒගොල්ලන්ගේ ඔයගොල්ලන්ගේ මහත්තුන්ගේ අම්මලා ඒගොල්ලන්ව හදලා තියෙන්නේ. පොඩි සියුම් කාරණාවක් මෙතන තියෙනවා අපි තේරුම් ගන්න. දියපත් වෙන කෙනෙකුත් කුඩා දරුවෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ. ඒගොල්ලොත් අවධානයක් බලාපොරොත්තු වෙන්නේ. අම්මේ කන්න පොඩි චොක්ලට් කෑලි. ඇයි ඔබ කියන්නේද? අම්මේ හරි රසයි කන්න පොඩි චොක්ලට් කෑලි. ඒක ඒ විදිහටම කියන්නත් ඕනේ. ඒ විදිහේ ස්වරයෙන් නැත්නම් වෙන විදිහක කියලා වැඩකුත් නැහැ. කනවා චොක්ලට් දෙන්න. නොදී නෝ. ඒ කරුණාවන්තව කතා කිරීමට දෙන්නේ අවධානය, ආදරය, දයාව, ඇල්ම, වියපත් වන සිතක ජීවිතයේ අවශ්‍ය වූ කියන්නේ වතම. මගේ අම්මා ඉස්සර කියන කතාවක් තියෙනවා. ඇරිච්ච ඇස් දෙක ළඟ පේන්නේ නැතුව වැඩිච්ච ඇස් දෙක ළඟ පෙනිලා වැඩක් නැහැ. ඒක කොච්චර බරපතල කාරණාවක් කියලා අද මම ඔබට දැනෙනවා. ඉන්න කාලෙදි පාරල තුවාල කරලා මැරුණට පස්සේ අතපිරිකර පූජ කරලා සාංගික දාන දීලා මොකද? අද වර්තමාන සමාජයේ සමාන පුද්ගලයෝ තමන්ගේ දෙමව්පියන්ට මිසි ලෙස ඒ පුළුවන් කාලේ හරියට සත්කාර කළේ නැහැ කියලා පක්ෂවෙන අය ගැන මට අප්‍රමාණව සාහනික ලැබිලා තියෙනවා. ඉතින් අපි ජීවත් වෙනකොට තේරුම් ගන්න අපේ වැඩිහිටියන් යම් යම් දුර්වලතා තියෙන්නට ඒගොල්ලන්ගේ අඩුපාඩු තියෙන්නට ඇති. අපි තේරුම් ගන්නට ඕනේ වැඩිහිටියන් සහ අප අතර තියෙන පරතරය අවම කරගන්නේ කොහොමද කියලා. ඒක නැති වුණොත් අපේ ජීවිත අපම දුෂ්‍ය කරගන්න බවයි සිද්ධ වෙන්නේ. මම එක දවසක් ඔය තරුපහේ හෝටලේක විවාහ මංගල උත්සවයකට ගිහිල්ලා වාඩි වෙලා ඉන්නකොට අපේ හිට ප්‍රවේශක එහා පැත්තේ වාඩිලා ඉන්නවා. මැදිවියේ කාන්තාව. එයා ඇවිල්ලා වාඩි වීමේ හෝටලේක ඇතුළත දොරටුව හොඳට පේන විදිහට පුරුදු තියාගෙන එයාට වෙලා කියනවා පුතේ අයියට කෝල් එකක් දෙන්න ඔබ පරක්කු ඉරිතා අයියට වැඩක් තියෙනවා කියන්නේ අපේ නෑගි දෙන්නේ නැහැ ඒ ඔක්කේ ඉතින් මම දැන් හොඳට වැටුණා මම සාමාන්‍ය ඔය කණිවල ගියාම ටික බොහොම දුක වෙන කිසි දැන් මේ මට තේරෙනවා දැන් මේ මේ පවුලට මේ මම දෙන්න ආරාධනා කරලා තියෙනවා දැන් මේ අම්මා ඇවිල්ලා ඉන්න මේ පුතාවලු පුතාව දැකීමේ ආසාවකින් ඇවිල්ලා ඉන්න බව තමයි මට දැනෙන්නේ දෙතුන් වතාවක් පොඩි එකනට කියන කෝල් එකක් දෙන්න කිව්වා. මට දැනුණා එයාගේ දරුවා බලන්න තියෙන ආසාව. එයා කතා කරන ස්වරේ. මම ටික වෙලාවක් යනකොට ඔන්න එනවා. අනයි එනවා කිව්වා. දැන් මේ විචාර වෙලා පොඩු පුලා ගත්තු අම්ම නිකන් එහෙම එකක් නොවිතිය වගේ ඉන්නවා නිකන් වෙන විදියට. ඈ
තාම මතක් වුණේ වන් නැති කාලේ යනකන් ඉන්නවා. හරි. අර වැල්ල පුතුවා ඇදලා වාඩි වුණා. අම්මා ඉන්නවද කියලා බැලුවවත් නැහැ ඒක. හරි. ඉතින් දැන් බලන්න මේක ඇතුලේ තියෙන මේ සියුම් දේ තේරුම් ගන්න ඕනේ. දැන් මේ අම්මගේ අහිංසක බලාපොරොත්තු මොකක්ද? ඒ පුතා ඇවිල්ලා අම්මට කතා කරන එක තමයි යාගේ අපේක්ෂා. ඒ සතුට විඳින්න තමයි යාගේ ඉන්නේ. ඒක නැති වුණා. ඊට පස්සේ මෙයා ටිකක් වෙලා බලාගෙන ඊට පස්සේ කියනවා ලොකු පුතා යනකොට ගෙවල් පැත්තේ ඇවිල්ලා යන්න ඕනේ. මොකටද? වඩුවක් තියෙනවා පුතාට දෙන්න. මොනවද? අච්චාරුවක් ඇත. චේ. කියනවා මේක පාර්ථක. අර කාන්තාවගේ මුණ ඇකිලිලා වේලිලා ගියා මත මොකද? මම පුතාට දේවල් කල්පනා කළා. ඇත්තටම මම අච්චාරු හැදෙමු පොඩි කාලේ ඉඳලා අච්චාරු අම්මත් කන්න ආසරෙන් නැති ඕක මතක් කළා ඒක හදන්නේ දවස් ගානක් තිස්සේ. ඒක ඕනේ නැහැ කියන්නේ ඒක අර දක්පු ප්‍රතිචාරයේ මොන තරම් අසන්නු වේවි. මම කල්පනා කරන මේක පාස්තු විභාගවල වැඩේ මොකක් ලොක්කෙක් බව හොඳටම මේක. හරි අසන්නු වේවි මනුස්සය. හැබැයි මම මේ මකුළු ගෙදර අවසාර වෙනකන් දැක්ක දේ තමයි මේ තැනැත්තගේ භාවය. ඒ දෙවි යාට දැනුණා මහත්තයා අම්මට කතා කරපු එක හරිද කියලා. අම්මගේ මුණ නැඩවිලා ගියව යාට දැනුණා. ඒ මුළු කාලය තුළ මේ කාන්තාව ඒ වියපත් කාන්තාවත් එක්ක තමයි කාලය ගත කළේ. මේ කල්පනා කළ බල කොච්චර සල්ලි හම්බ කරත් මොනතරම් කන්තුදක් දැරුවත් මිනිස් වැඩේ අභ්‍යන්තර විනයක් නැති වීම කියන එක මොනතරම් කේද වාක්‍යයක්. මේවා ගැන අපි කල්පනා කරන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ මානව වටිනාකම් කියන දේවල් ගැන අවබෝධයක් අපි ලබා ගැනීම අවශ්‍යයි. එම නැතිනම් හැම තිස්සෙම ගත්තන තමයි ඇතිවන්නේ. අප්‍රිකානු ගෝත්‍රික පවුලක ඉපදුණු තරුණේ අධ්‍යාපන වරප්‍රසාදයේ ලබා දුන් එංගලන්තෙට ගිහිල්ලා උසස් සිවිල් නිලධාරියෙක් බවට පත් වෙනවා. එයා තරුණියකට ආදරය කරන. ඇය විවාහ කරගන්න ගමට ඇවිල්ලා අප්පච්චිගෙන් අවසරය ඉල්ලන. මේ ගෝත්‍රික නායකයා කැමති නෑ තමන් පුතා පිටස්තර ගෝත්‍රයකින් විවාහ වෙනවා දකි. ඒ අවසර දෙන්නේ නෑ. මේ තරුණියා කල්පනා කරනවා අප්පච්චි කොයි වෙලාවෙයි මාව තේරුම් අරගෙන මට අවසර දෙයි. ඒ බලාපොරොත්තු ඇතිව 19 වතාවක් එයා ගමට එනවා මාස 6ක් ඇතුළත. අවසර දෙන්නේ නෑ. අන්තිමට මේ තරුණියා කල්පනා කරනවා මාව තේරුම් ගත්ත මම තේරුම් අරන් ඉන්න ඇය සමග තමයි මට ජීවිතය ගොඩනගා ගන්න පුළුවන්. මම යාව විවාහ කරගන්නවා. අප්පච්චි කවදාවත් මාව තේරුම් අරගෙන මං සමාව දෙන්නේ. ඒ බලාපොරොත්තු වෙද්දී මේ දෙන්න විවාහ වෙලා ඒගොල්ලන්ගේ මංගල පිටුරේ පිටපතක් තැපෑරෙන්නේ ගෝත්‍රික නායකයා කියලා. ඒ පිටුරේ දැක්කහම ගෝත්‍රික නායකයා වියළු වැටෙනවා. ලේලි පුස්සලාම් කුටාදල පුච්චලා පුතා ප්‍රසාපම් යව මුළු ගෝත්‍රයේම සෙනෙක එකතු කරලා ගෝත්‍රි කන නිකුත් කර කිසිම කාරණාවකට හෝ මගේ පුතාවවත් කසාද බැඳගෙන ඉන්න තැනකේවත් මේ ගමට වැද්ද ගන්නෙ ඒ අන දැඩි ක්‍රියාවක් නැගෙන මේගොල්ලන්ට කරන්න දෙයක් නැහැ මේගොල්ලෝ අසරද මේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පාඩුවේ ජීවිතයට මුහුණ දෙන්න තීරණය කරන දැන් කාලයක් ගත වෙනවා. එයාට දරුවෝ දෙන්නෙක් ලැබෙනවා. නියුන් දරුවෝ. දැන් දරුවෝ ඉස්කෝලේ යන්න පටන් ගන්නවා. දවසක් දරුවෝ ඉස්කෝලේ ඇවිල්ලා අම්මගෙන් අහනවා අම්මේ අපේ තාත්තගේ තාත්තා ඉන්නවා. ඔහුසේ ඉන්නවා. අපට ආසයි සිය බලන්න පොය එක ගෙන යන්න. දරුවෝ නිතර නිතර ඇවිත් ඉතර. මේ කාන්තාවට තේරෙනවා මේ දරුවන්ගේ අවශ්‍යතාව තියෙනයි. ඒක කලින් බැලලා ස්වාමීන් වහන්සේට කතා කරා. ඔයාගේ අප්පච්චිය බලන්න ආසයි කියලා පුතාල විතර විතර මායෙත් තියෙනවා. ඔයා මේ කියකින් අප්පච්චිත් එක්ක කියන්නේ. මේක අහලා අප්පච්චි සතුටු වෙනවා. අප්පච්චි දැන් වෙනස් වෙලා ඇති. අපිට ගමට ගිහින් ඉන්න ටික දවසකට අවසර ඉල්ලගෙන මේ ඉතිීම ස්වාමීන් වහන්සේට ප්‍රතික්ෂේප කරන්න බැහැ. පොත් කියනවා අප්පච්චි දැන් වෙනස් වෙලා ඇති. ගම්ට යන අප්පච්චිගේ අවසරය ලබාගෙන වතාවක් දෙවතාවක් නෙමේ 11 වතාවක් යනවා මාස 3ක් ඇතුළත අවසර දෙන්නෙම නැහැ. ගල් පරුත්තයක් වගේ ඉහළ ඔබ බලාගෙන ඉන්නවා මුවින්
වචනයක් පිටනොකරන.